ලොව ජීවත්වන සියලුම ජීවීන්ට ඔවුන්ගේ ශරීරයේ අගය පෙන්වීම සඳහා කුමක් හෝ අංගයක් එම ජීවීන්ට පිහිටලා තිබෙනවා. මොනරුන්ට ලස්සන පිහාටු පිහිටා තිබීම, ඒ වගේම සමහර ජීවීන්ට අසාමාන්‍ය ලෙස දත් පිහිටීම වැනි දේවල් අපට උදාහරණ ලෙස ගැනීමට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් සතෙකුගේ අං ඔවුන්ගේ ශරීරයට සාපේක්ෂ වර්ධනය විය යුතු වෙනවා. නමුත් අසාමාන්‍ය ලෙස විශාල වුණු අං සහිත සතුන් පිළිබඳව ඔබ මීට කලින් දැක නැති වෙන්න පුළුවන් වෙනවා. නමුත් අපි මේ සතුන් පිළිබඳව අද ලෝකය තුලින් ගෙනෙනු ලබනවා. අපි මේ වීඩියෝ ගෙනෙනු ලබන්නේ කකුල් හතරක් ඇති ශීරපායි සතුන්ගේ අං යුගලය පිළිබඳව වෙනවා. මේ වීඩියෝව හොඳයි කියලා ඔබට හිතුනොත් අප subscribe කරන්නත් අමතක කරන්න එපා. Number 10 Ankoli Lawn Horn Cattle. Ankoli යනු දිගු අං සහිත ගවයන් විශේෂයක් වෙනවා. ඒ වගේම මවුන්ගේ ශරීර වර්ණය තද දුඹුරු පැහැති වෙනවා. මවුන්ගේ අං යුගලය සුදු පැහැති වන අතර ඒවා පිටතට වක්‍රාකාර ලෙස හැඩගැසී තිබෙනවා. ඒ වගේම මවුන්ගේ මේ දිගු අං යුගල නිසා මවුන් ඉතා තේජවන්ත හා අලංකාර සතුන් ලෙස ලෝකයේ හඳුන්වනු ලබනවා. ඇන්කෝලිගේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ ඔවුන්ට ජලය සහ තනබිම් සොයා බොහෝ දුරක් ගමන් කළ හැකි වීමයි. මේ ගවයන්ගේ නිජ භූමිය ලෙස සැලකෙන්නේ උගණ්ඩාව හා රුවන්ඩාව වෙනවා. ඒ වගේම උගණ්ඩාව හා රුවන්ඩාව අතර මායිම්මන රිෆ්ට් නිම්නය මේ ඇන්කෝලි ගවයන් බහුලව දැකිය හැකි ස්ථානයක් වෙනවා. මේ සතුන් මස් සහ කිරි ලබා ගැනීමට යොදා ගන්නා අතර මවුන්ගේ කිරිවල අධික ලෙස මේ දේ අන්තර්ගත වෙනවා. ඒ වගේම චීස් සෑදීමට මෙන්ම ගිතෙල් සෑදීම සඳහාද මේ රටවල වැසියන් යොදා ගැනීම සිදු කරනු ලබනවා. ඒ වගේම අප්‍රිකානු වැසියන්ගේ සමාජ තලය මැනීම සඳහාද මේ ගවයන් භාවිතා කරනු ලබනවා. මේ ගවයන් සිටින තැනැත්තන් සමාජයේ උසස්සැයි සලකනු ලබනවා. Number 9 Capra Ibex. Capra Ibex යුරෝපයේ හිම රේඛාවට ආසන්නව ජීවත්වනු ලබනවා. මොවුන් ප්‍රධාන වශයෙන් ප්‍රංශය, ස්විස්තරලන්තය, ඕස්ට්‍රියාව වැනි රටවල දක්නට ලැබෙන අතර මොවුන් බහුලව දක්නට ලැබෙන්නේ ඇල්ප්ස් කඳුකර ආශ්‍රිතවය. අයිබෙක්ස් පිරිමි සතෙකු සාමාන්‍යයෙන් බර රාත්තල් 220ක් පමණ වන අතර ගැහැණු සතෙක් රාත්තල් 110ක් පමණ බර වෙනවා. ඒ වගේම පිරිමි සතුන්ගේ රැවුලක් පිහිටන අතර විශාල වෘත්තාකාර අං යුගලක් දක්නට ලැබෙනවා. ඒ වගේම පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර ඔවුන් වයසට යාමත් සමගම රංචු වලින් වෙන් වී තනිවම වාසය කිරීම සිදු කරනු ලබනවා. දැනට ලෝකයේ කැප්‍රා අයිබෙක්ස් විශේෂ කිහිපයක් ජීවත් වන අතර මොවුන් වඳවීමේ තර්ජනට මුහුණ දී සිටිනවා. Number 8 Rasputin. Rasputin යනු ඕස්ට්‍රියාවේ ටිරෝල් වල ජීවත් වන කළු පාට ගෙල සහිත එළුවෙක් වෙනවා. Rasputin නව හැවිරිදි වන අතර 2017 දී මොහුගේ අන්තට්ටුව ලොව දිගම අන්තට්ටුව ලෙස ග්‍රීන්ස් ලෝක වාර්තාවක්ද පිහිටවනු ලැබුවා. මේ අන්තට්ටුවේ දිග සෙන්ටිමීටර් 135ක් පමණ වෙනවා. මීට ප්‍රථම දිගම අන්තට්ටුව ලෙස වාර්තා වූයේ සෙන්ටිමීටර් 132ක පමණ දිගක් පමණි. මේ රස්පියුටින්ගේ හිමිකරු වන්නේ මාටින් පාකර්. ඔහු පවසන අන්දමට රස්පියුටින් මීට අවුරුදු 4කට කලින් මිලදී ගත් අතර නමුත් ඔහුගේ මේ තරම් විශාල අන්තට්ටු යෝලක් නොතිබූ බවයි. නමුත් පහුගිය වසරක් තුළ ඉතා වේගයෙන් මේ අන්තට්ටුව වර්ධනය වූ බව පවසනවා. Number 7 Three Horned Cow. මේ ගවයා දක්නට ලැබෙන්නේ උගණ්ඩාවේ වන අතර මේ ගවයා ඇන්කෝලි වර්ගයේ ගවයෙක් වෙනවා. මේ ගවයාගේ තිබෙන විශේෂත්වය වන්නේ ඔහුගේ නළල මැදින් ඒ හා සමාන තවත් අඟක් පිහිටීම වෙනවා. ඒ වගේම මේ හා සමාන ගවයින් විවිධ රටවලින් වාර්තාවන අතර අං 4ක් සහිත ගවයින්ද වාර්තාවනු ලබනවා. විද්‍යාඥයන් පවසන අන්දමට මේ විකෘතිතාවයන් නිසා ඇතිවන බවක් දැස හඳුන්වනු ලබනවා. Number 6 Varal. මොවුන් සාමාන්‍ය එළුවන් හා පෙනුමක් පවතින නමුත් මොවුන්ගේ ශාරීරික පැහැය බොහෝ දුරට අළු පැහැයක් ගනු ලබනවා. මොවුන්ගේ කකුල්වල පසුව සහ ඉදිරිපසු පෙනුම කළු පාට වන අතර යටිපත ප්‍රදේශ සුදු පාට වෙනවා. බාරල් සතුන්ගේ පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර ඒ වගේම ගැහැණු සතුන්ගේ අං වලට වඩා පිරිමි සතුන්ගේ අං විශාල වන අතර ඒවා පිටුපසට වක්‍රව උඩු යටිකුරු කැරකවීමක් දක්නට ලැබෙනවා. Number 5 Rhino. මොවුන් රයිනෝ සරස් යන නාමයෙන්ද හඳුන්වනු ලබනවා. මේ සත්වයා සම්පූර්ණයෙන්ම ශාකභක්ෂක වන අතර ඔවුන්ගේ විශේෂ ලක්ෂණයක් වන්නේ
මුහුණේ අං එකක් හෝ දෙකක් පිහිටීම දක්නට ලැබෙනවා මේ රයිනෝ සත්වයාගේ විශේෂ පහක් ලෝකයේ දක්නට ලැබෙන අතර මොවුන්ගෙන් විශේෂ තුනක් දකුණු ආසියාවටත් ඒ වගේම මොවුන්ගේ විශේෂ දෙකක් අප්‍රිකාවටත් ආවේනික වෙනවා මොවුන්ගේ අං විශාල වශයෙන් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කිරීම නිසා මේ අං වලට ඉහළ වටිනාකමක් මෙන්ම ඉහළ ඉල්ලුමක් තිබෙන නිසා මොවුන් වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටිනවා බ්ලැක් බක් මේ ඉන්දියාවේ තැනිතලා වලට ආවේනික වූ මුවන් විශේෂයක් වනු ලබනවා මොවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන්ගේ සාමාන්‍ය වැඩිහිටි පිරිමි සතෙකුගේ අංගල් 50ත් 60ත් අතර ප්‍රමාණයකට වැඩෙන අතර සල්පිලාකාරව ඇඹරුණු ස්වභාවයක් පෙන්නුම් කරනවා මොවුන්ගේ පිරිමි සතුන් කළු පැහැයක් ගන්නා අතර ගැහැණු සතුන් රතු පැහැයට හුරු කහ පහටක් පෙන්නුම් කරනවා ඒ වගේම මොවුන් විවෘත කෙටි තනබිම් වල නිතර ගැවසීමට ප්‍රියතාවයක් දක්නට ලබන අතර ඒ වගේම මොවුන් හරිත තනකොළ ආහාරයට ගැනීම ප්‍රියතාවයක් දක්වනු ලබනවා මොවුන් දිවා කාලයේදී ඉතා ක්‍රියාකාරී වන අතර උණුසුම් කාලවලදී පමණක් ගස්වල සෙවණයට කාලය ගත කිරීම සිදු කරනු ලබනවා 3 සිමටා ඔරෙක්ස් මේ සතුන් බොහෝ දුරට රතු පැහැයට හුරු දුඹුරු පාට බෙල්ලකින් යුක්ත වෙනවා ඒ වගේම දිගු අඳුරු පැහැයක් සහිත වලිගයක් පිහිටා තිබෙනවා ඒ වගේම මේ සතුන්ට පහසුවෙන් වැලි මත ඇවිදීමට හැකියාව තිබෙනවා මොවුන්ට උණුසුම් පරිසරවල ඉතා හොඳින් ජීවත් වීමට හැකියාව තිබෙන අතර මොවුන්ගේ පිරිමි සතුන්ට මෙන්ම ගැහැණු සතුන්ට අං පිහිටන අතර එම අං දිගු ඉර සහිත පිටුපසට වක්‍ර වූ තියුණු අං වීම විශේෂත්වයක් වෙනවා ඒ වගේම මේ අං අඩි කිහිපයක් දිගට වර්ධනය වීමද සිදුවනු ලබනවා Number 2 Giant Eland මේ සතුන්ගේ ශරීරය රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනු ලබනවා ඒ වගේම මොවුන්ගේ නිජ භූමිය අප්‍රිකා මහද්වීපය වනු ලබනවා මොවුන්ගේ කකුල් ඉතා කෙටිවන අතර නළලේ කළු පාට පැල්ලම් දක්නට ලැබෙනවා මේ සත්වයින්ගේ පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා විශාල වන අතර ඒ වගේම මොවුන්ගේ අං පිහිටීම ඉංග්‍රීසි හොඩියේ V අකුරු ආකාරයේ පිහිටීමක් දක්නට ලැබෙනවා ඒ වගේම මොවුන්ගේ අං සෙන්ටිමීටර් 120ක් දක්වා පමණ වර්ධනය වනු ලබනවා මොවුන්ගේ ඇති විශේෂත්වය වන්නේ ගැහැණු පිරිමි දෙපක්ෂයටම එක හා සමාන අං පිහිටා තිබීමයි ඒ වගේම මොවුන් පැයට කිලෝමීටර් 70ක පමණ වේගයෙන් දිවීමටද හැකියාව තිබෙනවා Number 1 Texas Longhorn මොවුන් 1920 වසරේට ආසන්න කාලයේදී වඳවීමේ තර්ජනයට පවා මුහුණ දුන් සත්ත්ව කොට්ටාශයක් වනවා මොවුන්ගේ නිජ භූමිය ලෙස සැලකෙන්නේ අකුණු සයිබීරියාව වනවා ඒ වගේම මොවුන්ට ඕනෑම ශුෂ්ක පරිසරවලට මෙන්ම නියගයටද ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙන ශක්තිමත් ගවයන් විශේෂයක් වනවා ඒ වගේම මොවුන්ගේ විශේෂත්වය වන්නේ අඟල් 130කට පමණ වඩා දිග දෙපසට විහිදෙන විශාල අං යුගල වෙනවා ඒ වගේම මොවුන් බුද්ධියෙන් ඉහළ ගවයන් විශේෂයක් වන නිසා නිසාට හිතකාමී නිසාත් මොවුන් වැඩි වශයෙන් පෙළපාලි වල භාවිතා කිරීම විශේෂත්වයක් වනු ලබනවා ඔබට මේ වීඩියෝව හොඳයි කියලා සිතෙනවා නම් අපව subscribe කරන්නත් අපගේ වීඩියෝවට like කරන්නත්